ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබ හමුවට ඉදිරිපත් කරන්න යන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. මානුෂිකත්වය වෙනුවෙන් සිය ජීවිතේ උතුම් පරිත්‍යාගයක් සිදු කරපු පුද්ගලයෙක්. අපි ගින් හම්බෙලා බලමු උත් එක පොඩ්ඩක් කතා කරලා ඔබලිවඳ හඳුනාගන්න. दम्मिक महात्म्य अभी उपगण पड़ी विस्तर दम्मिक अदर चले तो मम्मी लेदांदी कार्य अवतीर्णे अभी हदन गे अभी दम्मिक महत्वते कदम कथाकिन्े इसर हतीन सम्मान समर दखिद्योट उपट तेरेन दम्मिक महात्मा कुच्चर मेहवरा लेदांदी में कार्य कर्लती नोदी इनक अभी कुछ प्रश्न का दम्मिक महात्मा मतकद मुलिम रुद्र पतिर मुलिम दीने अतर मुलम दिन मट मतकने के दुने अभी दुने रिकॉर्ड इट वास्ते मट इतना इट पास इतना दें अनुना यदास्तम से अनुना पलवनी मसी दहाटे इट वास्ते दिगट दी लाती है वार्तागत इलाती है अनुना इका दहाट तम पलवनी එතකොට 1999 ඉඳන් ලේදන් දීම අකණ්ඩව මේ වෙනකන් කරගෙනෙද්දි ඔයාලට මුලින්ම මොකද කොහොමද හිතුනේ ලේදන් දෙන්න ඕනේ පරිත්‍යාග රුධිර පරිත්‍යාගයේ ශීලියක් විදිහට මේ තව මිනිහෙක ජීවිතයක් වෙනුවෙන් තව මිනිහෙක ජීවිතයක් වෙනුවෙන් මෙහෙවර කරන්න ඕන කියලා ඔයාලට මුලින්ම හිතුනේ මුල්ම ලේදන් දීමේදී අර බය බයක් තිබුණා ලේදන් දෙන එක ගැන. ඉතින් මුල්ම ලේදන් තියෙමේදී අර බය කියන එක ඇරුණා. ඊට පස්සේ මට හිතුණා දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තමයි උපන් දිනේට වෙසක් එකට ඒවා විශේෂ දවස් වලට දුන්නා. සාමාන්‍ය ලේදන් දීම් 23ක් කරලා තියෙනවා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා විශේෂ විදිහට රුධිර දෙන ක්‍රමයක් තියෙනවා කියලා පට්ටිකා. ඊට පස්සේ පට්ටිකා දීමට මම පටන් ගත්තා. ඒක සති දෙකෙන් දෙකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම දිගටම සති දෙකෙන් දෙකට වාගේ මේ කාර්ය කරගෙන ආවා. එතකොට රුධිරය මුලින්ම රුධිරය පරිත්‍යාග කරන්න ආරම්භ කරද්දී ඔයා ඔයාගේ වයස මොකක් කීය? අවුරුදු 29 ඉඳලා තමයි පටන් ගත්තේ. එතකොට මේ විදිහට ලේ පරිත්‍යාග රුධිරය පරිත්‍යාග කරලා කරන එකෙන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ රුධිරය පරිත්‍යාග කරනවා තව මිනිසෙකුගේ ජීවිතයක් වෙනුවෙන් එතකොට පෞද්ගලිකව Tamanට මේ මේ කරන කාර්යයෙන් Tamanට තියෙන ආස්වාදේ ආත්මතුත්ත්වය ගැන පොඩ්ඩක් අපිට විස්තර කරොත් ඔයාගේ අදහසින්. ඔව් දැන් මම මුලින්ම සාමාන්‍ය දේ දුන්නේ ඒක මාස 4 සැරයක් දෙන්න ඕනේ. පට්ටිකා සති දෙකෙන් දෙක දෙන්නේ. ඉතින් සති දෙකෙන් දෙක දෙනකොට ඉතින් මට හිතෙනවා අනිත් සතියේ තවත් ලෙඩේ බේර ගන්න පුළුවන් කියන අදහස එනවා. මේ ඒ නිසා දිගටම ඒ කාර්යය කරගෙන යනවා. එතකොට ඒකෙන් අර සන්තෝෂයක් වෙනා මිනිස්සෙක් මෙහෙම මන් දීලා ජීවත් වෙනවා නේ කියන එක. ඉතින් අර මට ලෙඩත් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. සති දෙකෙන් දෙක ඒ සති ලේදෙනකොට ඒ සතිය ඇතුළත ප්‍රතිජීවක ඖෂධ ඒවා භාවිත කරලා තියෙන්න බෑ. එතකොට රසනීප තියෙන්න බෑ, නිදිමරලා ඒ තියෙන්න බෑ. පට්ටිකා දෙනකොට විශේෂ දැන් මම සඳහන් කරන්න ඕනේ පට්ටිකා දීම සම්මාන සාමාන්‍ය මිනිස්සු දන්නේ නෑ. ඒක න ඔතරයක් කරා. ඔබට පොඩි පැහැදිලි කිරීමක් සාමාන්‍ය රුධිරය දන්න දෙන එක නම් ඕනෙකට දන්නවා. ගිහිල්ලා විනාඩි 5ක් 10ක් ඇතුළත දෙන්න පුළුවන්. පට්ටිකා දන් දෙන්නේ එහෙම නෙමෙයි කාලයක් වියදම් කරන්න. කාලයක් දාන්නයි දෙන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පැය අඩුම ගානේ පැය තුනක් දෙකමාරක් තුනක්වත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගියාම සාමාන්‍ය වෛද්‍යවරයෙක් බලන ප්‍රෙෂර් ඒව බලනවා. ඊට අමතරව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරනවා. ඒකෙදි පට්ටිකා තියෙන ප්‍රමාණය බලනවා. ඒක එතකොට ඒ පට්ටිකා සාමාන්‍යයෙන් තියෙන්න ඕන මයික්‍රෝලීටර් 150000යි 450000 අතර. ඒ අතර තිබ්බේ නැත්නම් ගන්නෙ නෑ. එතකොට රතුරු දුරානු ඒක සාමාන්‍යයෙන් ඒකත් බලනවා 12.3 ගන්නක් තියෙන්න ඕනේ. ඒ ටික බලලා තමයි මේ ගුඩ් බඩ් කවුන්ට් එකක් කරලා තමයි මේ සූසි කියලා බලන්නේ. ඊට පස්සේ ගන්න යුනිට් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කවුන්ට් එක අනුව. ඒ කියන්නේ කවුන්ට් එක අනුව වෙනස් වෙනවා. අනිත් බ්ලඩ් නම් සාමාන්‍යයෙන් මිලිලීටර් 450ක් ගන්න. ඒතකොට අර වැඩිපුර දිනනවා වැඩිපුර ගන්න පුළුවන්. සාමාන්‍ය 150000ට අඩු වෙන්න ගන්නෙ නෑ. 150000ට අඩු නොවෙන්න කියලා තමයි ගන්න. ඒතකොට වැඩිපුර තියෙනවා නම් කවුන්ට් එක වැඩිපුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ
लक्ष आतरक दीन लक्ष आतरा के उपरी मैं यूनिट दहाट विस्त विश सामान्य मगे विशेष विस्सानी दहाट गाने कला मगर यूनिट पे वेडी सामान्य दी विसाई कुदीर पट्टिक दी मेसा यूनिट बेलो सामान्य मेवेन तुंदा हर वड़िया दी लीन इक लंका विशेष मिचर प्रमाण पट्टिक दील मट वड़िया दीपने की तरह मंगत पट्टिक प्रमाण दील එතකොට සති දෙකකට සැරයක් ඔබ රුධිර පරිත්‍යාග කරන්න යනවා. එතකොට ඔබ දැනුවත් වෙන්නේ කොහොමද මේ සම්බන්ධව රුධිර පරිත්‍යාග කරන්න යන්න ඕන කියලා මොන වගේ ඔව් දැන් පට්ටිකා දීමේදී මේක දැනගන්නේ ඔබ ඒ සම්බන්ධව පට්ටිකා දීමේදී අනිත් රුධිර වාගේ ගබඩා කරන්න බෑ. දවස් පහකට වෙලී තියා ගන්න බෑ. ඒතා මෙතන විශේෂ සඳහන් කරන්න ඕනේ මේකට විශේෂ කට්ටලයක් තියෙනවා. උපකරණ. ඒක භාවිත කරන. ඒකේ මැෂින් හැමතැනම නෑ. නාරාහෙන් පිට महारगम ओवागे प्रधान स्पिरी तंगल तमेंटे कटे रुपया विश्वांध हाकितरे सर पाविचिकरा सर इतना वेदमाख्यान दवास पाकड़े तीयागंड ओन तम कथा कर सामा दिखमेन कथा कर महारगम ओहो वीट ओन बड़ी गुरे महारगमटे नारायण बिल्कुल नारायण प्रधान विधि मध्यस्थ आने එතකොට වෙන දිහස් ගාන ගම්ප හවුස් බිල් එකට වුණා නම් එහෙම මැෂින් එකක් නෑ. එහෙම නාරයි විදිහ තමයි ගෙන්න ගන්න. එතකොට අපිට කොල්ලයක් දෙනවා මේ අවශ්‍යයි එන්න කියලා. එහෙම. අර මම පුරුද්දක් වශයෙන් කර දෙනවා සති දෙක වෙනකොට මම ආහාරයට හරි කොහාට හරි කතා කරලා කොහොම හරි සති දෙක වෙනකොට දෙන පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ මාර්ගම හුඟක් වෙලා ටෝන වෙනවා. එතන මගේ නිවාඩු නිවාඩු දාලා හරි මඩ ක්‍රමෙන් හරි මේ එවෙනුවේ මේ කරනවා. අය 3 4ක් යනවා ඒ කාර්යයට. ඒක මැෂින් එකේදී කරන්නේ මැෂින් එකේ පැය කමාරක් ඒ වාගේ ඉතන ඉඳ වෙනවා 254 වෙනි වතාවක් රුධිර පරිත්‍යාග කරපු පුද්ගලෙක් එක්ක අපි දැන් කතා කරේ දිවිනේ වැඩිපුර වැඩිම වතාවක් රුධිර පරිත්‍යාග කරපු පුද්ගලයා විදිහට අපිට ධම්මික මහත්මයා හඳුනා ගන්න පුළුවන් ඒ වෙනුවෙන් ඒ කරපු මෙහෙවර වෙනුවෙන් ඇගයීම් කරලා සම්මාන සහතික ටිකක් තියෙන ඉස්සරහ අපි ඉස්සරහ අපිට පේනවා අපි පොඩ ඒ පිළිබඳවත් කතා කරලා බලමු ඒ සම්බන්ධව කතා කරමු ඔහුත් එක්ක මෙතන අපිට තියෙනවා මේක ඔබට ලැබෙන්නේ මොන ඒ කියන්නේ සාමාන්‍ය ලෝක රුධිර පරිත්‍යාග සීදීන්ගේ දිනේ තමයි ජූනි 14 එදාට පවත්වන උත්සවයේදී ඇගෙයිමට ලක් කරනවා ඇගෙයිමට ලක් කරපුවාම දුන්න සමෘතිලනය මේක 2016 දුන්න එකක් මේ අර්ලියගහ මන්දිරයේදී කියන්නේ හැමදාම හැම ජූනි මාසේ 14 වෙනිදා ඒ සමර උත්සව තියෙනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එතකොට නෙළුම් පොකුණේ තිබුණා ජනාධිපති මන්දිරයේ එක එක ඇගෙයිම් කරනවා ඒ ඇගෙයිම් කරනකොට දුන්න සම්මාන තමයි ඔය තියෙන්නේ මේ 200 වෙනි එකට දුන්න සම්මානය තමයි ඒක बेसी अदुन्ना केला में नारायण बड़े जात के रुझान पारुन ना मध्यस्थानी किरणा मुकु साहती की अनु नवे इंदला अकांड व दिगिंदी के टम में मैं कर्ता विद्रिय ड करेगे नहीं दी दामिनी महात्मा ड तीनों आदे अमतक नौने सिद्धि मक में अपड़ मतक करन बोलो අතරම අතරම සිද්ධියක් තියෙනවා විශේෂයෙන් රිදුරේක වශයෙන් වැඩ කරනකොට ඒ සේවා වාර්ත යන්න ඕන. යන්න නැත්නම් කල්ලින් දැනු දෙන්න ඕන. දැන් මම දුම්රියම දාවණේ යනකොට රාජකාරි සඳහා යන අවස්ථාවේදී මට කෝල් එකක් ආවා මේ හදිසි ලෙඩෙකුට අවශ්‍යයි කියලා මේ රුධිර පට්ටික. ඊට පස්සේ මම ඒකට ගියා රාජකාරි යන්න නැතුව. රාජකාරි එහෙනම් මට කතා කරලා ගියා මේ කවුරුත් නැහැ දැන් මොකද කරන්නේ කෝච්චිය දැන් කැන්සල් කරන්න වෙනවා මොකද කියලා. මම ඒ සිද්ධියවත් බලන්න නැතුව මම රාජකාරිය අමතක කරලා කෙලින්ම රුධිරේ ප්‍රදානය කරන්න මධ්‍යස්ථානට ගියා. අපි ධම්මික මහත්මයා දැනගන්න අවශ්‍යම කාරණයක් තියෙනවා. සමාජයේ පවතින මතයක් තියෙනවා රුධිරේ පරිත්‍යාග කරාට පස්සේ අතුරු ආබාධ ඇති වෙනවා විශේෂයෙන් ශරීරයේ මහත් වෙනවා. ඔය වගේ මතවාද ටිකක් සමාජගත වෙලා තියෙනවා. අපි හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ඕන නම් සුදුසු පුද්ගලයා අපි ඉස්සරහා ඉන්නවා කියලා.
ඔබට ඒ සම්බන්ධවක්ද ඔබ ප්‍රායෝගිකව මෙම කාර්යය දිගින් දිගටම සිද්ධ කරන පුද්ගලෙක් විදිහට ඔබට මොකක්ද ඒ සම්බන්ධව මේ සමාජයේ තියෙන මතය සම්බන්ධව ඔබට ප්‍රකාශ කරන්න ඕනේ ඒක විශේෂ වැදගත්ම දෙයක් අපි දැන් වැඩිපුර සුදිරේ දුන්න 100කට වැඩි දුන්න අපේ යාළුව කට්ටියන නිතර හම්බ වෙන. ඒතකොට ඒ යාළුව කට්ටියන සමහර පුද්ගලෙන්නවා මේ මස් මාංශවත් අනුභව කරන්නේ නැතුව සද්දෙකින් දෙකට දෙන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා මස් මාළු කන්නේ හාමුදුරුවෝ ඉන්නවා ඉතින් එහෙම විශේෂ පුද්ගලයෝ නැහැ කට්ටියට ලෙඩකුත් නැහැ දැන් මාත් සද්දෙකින් දෙක දෙනවා සද්දෙකින් දෙක දුන්නා කියලා විශේෂ ලෙඩක් නැහැ කියන්නේ දැන් මාස ගානකට පෙනෝල් එකක් බොන්න සිද්ධ වෙලා නැහැ දීක ඖෂධයක් ගන්න වෙලා නැහැ ගත්තොත් මට ලේ දෙන්න බෑනේ මගේ අර හිතේ හැම තිස්සෙම තියෙන සතු දෙන්න ඕනේ කියන අදහස එන හින්දා මේ සතිය ඇතුළත දුන් බේත් බීගොත් දෙන්න බෑනේ එහෙම අදහස තියෙන හින්දා වෙන්න පුළුවන් මේ ඒ කාර්යය දිගටම කරගෙන යනවා අසනීප තත්ත්වයකට කිසිම අසනීපයක් එහෙම දැනෙන්නත් නැහැ सतुराक मस मालूवा नौका नौका दंदे कट्टी इन वेडिंपुर दीप सीएट वेड़ी दीप कट्टी इन महतने हुआ के मन महत दी सामान्य अकेकसा विशेष मेक अग्नि मेक दिल तमें पनी विडे किसी अग्नि सतुराक सतोष बुलवा ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරේ තමන් තමන්ගේ ජීවිතය කැප කරලා තමන් තවත් ජීවිතයක් වෙනුවෙන් තවත් ජීවිතයක් බේර ගන්න උදාර කැපකිරීමක් කරපු උදාර මිනිසෙක් සමග ඉතින් අපි ඔබට සුබ පතනවා ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් මේ වගේ තවත් මිනිසෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් තමන්ගේ පරිත්‍යාග සිදු කළා මම කරන මෙහෙවර ඉස්සරහට දිගටම කරගෙන යන්න අපි සිප්පි ටීවී යූටි channel එකෙන් ඔබට සුබපතන वीडियो कमती चैनल के सब्सक्राइब करना तमत करा।